ಅವ್ರ ಉದ್ದ ತೆಕ್ಕದ ಅಗೋಸ್ತು ಅಮ್ಮಗೆ ಕತ್ತಕ್ಕೆ ಪೆಟ್ಟರು ಅಗೋಸ್ತು ವಿಸಿದೇಕ මං හිතන්නේ මම මේකට දෙන්න මං හිතන්නේ මම මොකද හිතේ ඔය කියන්නකො මං හිතන්නේ මගේ මට අන්තිමට හිතන දැන් දෙයනේ කියලා කාමරේ තනියෙන් ඉන්න පුළුවන් කියලා මටද ඇත්තම කියන්නද හා ඇත්තටම මට හිතුණා අනේ පව් කියලා කැමතිම කෑම කේක් හරි මෙයා සාමාන්‍යයෙන් මම දන්න විදිහට කන්න අකමැතිම කෑම තමයි ඔය චයිනීස් අනම්මන ෂෝටිස් ඒවා. හරි. නරකම වැඩේ කියන්නේ මෙහෙමයි මට ඇත්ත වශයෙන්ම එකක් කියලා කියන්න අමාරුයි. සුළු සුළු නරක වැඩ කරලා තියෙනවා මට මේ වෙලාවේ. හරියට මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරලා නැහැ. දැන් අපිට ෆනි දෙයක් දැන් අපි හිතමු Facebook එකේ හරි මොනා හරි අපි මොනා හරි ෆනි පෝස්ට් මොනා හරි දැක්ක කියලා අපි ඒකට hina වෙනවනේ. ඇයි ඔයා hina වෙන්නේ? මටත් කියන්නකෝ කියලා මෙයා කිව්වහම අපි ඉතින් පේනවා මේ බලන්නකෝ මේක මේ මේකට hina වුනේ. මෙයා ඒක බලලා සෑහෙන්න වෙලා බලන් ඉඳලා අහනවා "ඒ මොකද්ද ඒ කියන්නේ?" එතකොට ඒක අපිට ෆනි අරකට වඩා අයියෝ ඒක දැන් රහසක් නෙවෙයි ඒක දැන් හැමෝම දන්න දෙයක් එක ලියා ගෝල්ඩ් දෙක හර්බල් ලියා හර්බල් හෙයා ඔයිල් ඔය දෙක ඉතින් හැමෝම දන්නව දැන් රහසක් නෙවෙයි නේ රහසක් නෙමෙයි ඉතින් හැමෝම දන්නවා ඒක මොකද ඇත්තටම මේ මගේ කොණ්ඩේ හැමෝම අහනවා කොහොමද වැවෙන්නේ මෙච්චර ඉක්මනට වැවෙන්නේ කොහොමද සා මේ නිරෝගී කොණ්ඩේ අපවත්වගෙන යන්නේ කොහොමද කියලා ඉතින් ඒකට නම් ඒ දෙකට තමයි ටැන්ක් කරන්නේ මෙයා ලියා ගෝල් පාවිච්චි කරා මුලින් ඊට පස්සේ දැන් නම් පාවිච්චි කරන්නේ ඩයමන්ඩ් ඔව් මං නැතු ඔව් මරි කරපු දවස කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක ගත්ත එක දවසක වෙඩින් එක ගත්තේ තවත් දවසක එනහේ එක එක දවසක් ඒ දෙකම මට මතකයි රෙජිස්ට්‍රේෂන් එක ගත්තේ මැයි 6 2009 වෙඩින් එක ගත්තේ අගෝස්තු 26 නේ ඉතින්නේ ආ දෙකටම දක්ෂා හොඳම චරිතේ අක්ක රඟපාපු ඩ්‍රාමා වලින් මුතු කිරිල්ලි නිරාෂා මියාද මියා පොඩි කාලේ මහා मामी අපි යනවා ඒ ගෙදරට හිටපු ගමන් හවසට ඒ ආන්ටි තේ හදලා දෙනවා තේ හදලා දුන්නාම මේ කියනවා බබා තේ බීලා කෝප්පේ අතටම දෙන්න කියලා කියනවා නැතිනම් හා කියන හා කියලා කවදාකවත් ඒක අතට දෙන්නේ නැ බීලා ඉවර වෙච්ච ගමන් කෝප්පේ විසිකරන එළියට ඒ මිනිසුන්ගේ ගෙදර ඒ අඬු කෝප්පවල අඬු නැ අනිත් එක ඒ ගෙදර තිබුණේ කලයක් වතුර බොන්න මම ගියව ගමන් බඩ ගිනියේ කියනවා ඒ ගෙදරට පොඩි කාලේ ගිය ගමන් ඊට පස්සේ හරි ඔයා කාලි වර වෙලා කියන්න අත ඕදන් කියන හා කියනවා අර කලේ හත දාලා අත ඕදන් කියන්නේ ඔය වගේ නිකන් අර අමුතු ඒවා තමයි මෙයා කරලා තියෙන්නේ පොඩි කාලේ
ඒක දැන් ඕ අහෝන් නැති එකක් දැන් කිව්වොත් ප්‍රශ්නයක් නේ. ඕ දැන් කොහෙත්ම කියන්නේ. ඕ ඉස්සර. ඔව්. මොකද දැන් ඒක ගෙදරින් නෙමෙයි. ඔව් ඉස්සර. ඉස්සර ක්‍රීම් විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම හොරෙන් මම පාවිච්චි කරලා තියෙනවා. ඇඳුම්. ඇඳුම් සෙරෙප්පු. සමහර වෙලාවට මම ඇඳගෙන ගිහින් මෙයා හොයනවා ඒක. මට කෝල් කරලා තහනවා දැක්කද කියලා. මම ඒ වෙලාවේ ඔල්රෙඩි ඇඳගෙන ඉන්නේ දැක්කේ නෑ කියලා නිකන් ඉන්නවා. ගෙදර ගියට පස්සේ තමයි දකින්නේ. අක්කට. එයාට පුළුවා. මට මෙහෙමයි මම දැන් මට දෙයක් දන්නේ නැත්නම් මම මෙයාව ෆෝන් එකට අරන් තමයි උයන්නේ. ආ මේකට දැන් මොනවද දාන්නේ? මේකට මොනවද දාන්නේ? ඊළඟට මොනවද දාන්නේ? කියලා මෙයාගෙන් තමයි අහගන්නේ දැරට. මම වෙන මූඩ් එකක හිටියත් ඉතින් මෙයා කල්ලායි කරන්නේ. ඔව්. 2019 සැප්තැම්බර් 12 මං කොයි වෙලෙත් බය වෙකලා මං ඊළඟ මොකක් වෙයිද? ඊළඟ මොකක් වෙයිද? ඇත්තටම මේ අක්ක කෙනෙක් ඉන්න එක වෙලාවකට හොඳයි. වෙලාවකට හොඳ නෑ. ඉතින් හොඳ වෙලාව ගැන කිව්වොත් උයන වගේ වෙලාවට සහෝදරයෙක් සහෝදරියක් ඉන්න ඕනි අනිවාර්යෙන්ම. ඉතින් ඒකට මට දෙන්නෙක් ඉන්නවා. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. මම අරත් ඉන්නවා. ඉතින් මේ ඇත්තටම මේ අර එහෙම කවුරු හරි ඉන්න එක ලොකු හයියක්. ඕන වෙලාවක වුණ දෙයකට ඉතින් ඒ හයිය ඉතින් මට මෙයා ඉන්නවා. ඔව් කියන්න තියෙනවා කියන්නේ ඉතින් හැම දෙයකම දැන් නංගි කිව්වා වගේම අන්තිමට හැරිලා බැලුවොත් ඉතුරු වෙන්නේ දෙමව්පිය සහ සහෝදරියෝ. ඉතින් ඒක කොයි දේවල් වුණත් මොන දේ සිද්ධ වුණත් ඒ බැඳීම කඩන්න බෑ. ඉතින් ඒක නිසා ඉතින් නංගි කෙනෙක් ඉන්න එක ගැන මම සතුටුයි. එහෙනම් මෙයා බුවනි මෙයා මල්ලි වෙලා බුවන එක වෙනවා. මෙයා එතකොට මල්ලිගේ තැනට යයි. ඉතින් මං ආසයි හැබැයි මල්ලි මල්ලි තාම ඉගෙන ගන්නවා ඉතින් අපේ. එයාත් ඉතින් මේ අපේ උරතලාය. ඔයාට අපිට ලොකු ඒජ් ගැප් එකක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. එයා තාම ඉගෙන ගන්නවා. ඉතින් අපි යාට හරි ආදරේ. අපිට බැරි ගොඩක් දේවල් එයා තමයි අපිට කරලා දෙන්නේ. එයා අපිට වඩා වයසින් අඩු වුණාට අපිට මේක නම් බෑ. මේක නම් දන්නේ නැහැ කිව්වම අපි දන්නේ නැති ඔක්කොම දේවල් එයා දන්නවා. ඉතින් අපි දැන් ලොකු සපෝට් එකක් දෙනවා අපේ ජීවිතවලට. ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් යාව මතක් කරන්න.